සබ්බදාවේ සුකං සේති බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ යෝන ලිම්පති කාමේසු සේති භූතෝ නිරූපදී සබ්බා ආසත්තියෝ චෙත්වා විනේයේ හදයේ දරං උපසන්තෝ සුකං සේති සන්තිං පප්පුය චේතසූති. සෑම දිනාටම තෙරුවන් සරණයි. අද අපි මේ පින්වතුන්ට ගාථා ධර්ම දෙකක් ඉදිරිපත් කරගෙන පොඩි ධර්ම කාරණා ටිකක් මතක් කරලා දෙනවා. මේ කාලයට ඇත්ත වශයෙන්ම සුදුසු වෙලා තිබෙන ධර්මාත්මිකාව තමයි භය. සතුරු භය තිබෙනවා, රෝග භය තිබෙනවා, දුර්භීක්ෂ භයක් තිබෙනවා, මරණ භය තිබෙනවා. ඔය භය ධර්ම වලින් දැන් වර්තමානයේ අපි කොයි කාටත් ඉදිරිපත් වෙලා තිබෙන්නේ රෝග භයයි මරණ භයයි දෙක. සිහියක් කල්පනාවක් තිබෙන්නා වූ අයට මරණ භය හොඳට දැනෙනවා. ඒක නිසා මේ මරණ සතිය තමයි මේ කාලෙට වඩන්ට හොඳම භාවනාව, යෝනිසෝ මානසිකාරයෙන් අසු කරන්නට හොඳම දේ. අපි මනුස්ස ලෝකයට ආවා. මේ බණ අහන පින්වතුන් අතර ඉන්න සියලු දෙනාම ඇවිල්ලා මේ ළමා අවස්ථාවේ ඉන්න අය නෙවෙයි. මේ හැම එක්කෙනාම මේ ළමා කාලේ ඉක්මවලා තරුණ කාලයත් ඉක්මවලා ගිය අය. ජීවිතයේ අවස්ථා තුනක් තියෙනවා කියනවනේ. තරුණ අවස්ථාව, මධ්‍යම අවස්ථාව, මහලු අවස්ථාව, හෙවත් අවසාන අවස්ථාව. ජීවිතයේ අවස්ථා තුනක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවස්ථා තුනෙන් එක අවස්ථාවක හරි තමන්ගේ ජීවිතය ගැන හිතන්න ඕන කියලා. සමහර වෙලාවට ලාබාලකම නිසා උන්චි කාලේ, තරුණ කාලේ මගහැරී යනවා. පොඩි අය මරණ සතිය වඩන්නේ නැහෙනේ. පොඩි අය භාවනා කරන්න බණහන්ට යන්නේ නැහෙනේ. ඊළඟට මේ දෙවෙනි අවස්ථාව, ඒ කියන්නේ මධ්‍යම අවස්ථාව. ඒ අවස්ථාවේ සමහර අයගේ ඔය ජීවිතයට සම්බන්ධ මිලමුදල් හොයන කාරණේ නිසා, වෙනත් ගොඩාක් කාරණා නිසා මේක මගහැරෙන්න පුළුවන්. එහෙම මේ අවස්ථා දෙකේදීම බැරි වුණා නම් තුන්වෙනි අවස්ථාව අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. මේ තමන්ගේ ජීවිතය ගැන හිතන්න. එහෙම නැති වුණොත් එහෙම අසාර්ථක ජීවිතයක් තමයි. එහෙම නැත්නම් අවසාන අකාලයේදී බොහොම අවාසනාවන්ත ලෙස තමයි ජීවිතේ අවසන් කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනේ එක අවස්ථාවක හරි මේක ජීවිතය ගැන අවබෝධයක් හදාගන්නට සිහිය යොදන්න කියලා අනුශාසනා පවත්වන, අනුශාසනා කරනවා. මේ කාලයේ තියෙන නිසා හොඳම අවස්ථාව තමයි මරණ සතිය. මරණ සතිය වඩන එක බොහොම ආනිසංසදායක හොඳ භාවනාවක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි අර භාවනා වැඩසටහන් වල සජ්ජායනා කරනවා, මේ ජීවිතය අනියතයි, මරණය නියතයි. අපි කියනෝනේ උදා වූ සූර්යයා අස්තේට යන්නාසේ උපන්නා වූ ජීවිතය මරණයෙන් කෙලවර වන්නේය. උදා වූ සූර්යයා අස්තේට යනවා. අස්තේට කියන්නේ බටහිර පැත්තට යනවනේ. ඕක ලොකුම ලොකු කාරණයක්, සිද්ධියක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ ලොකුම කාරණයක් ඉස්සරහට තියාගෙන, ලොකුම කාරණය ඉදිරිපත් කරගෙන, ඒකේ උදව්වෙන් හරි උපකාරයෙන් හරි මේ ජීවිතය ගැන මෙනෙහි කරන්නට හිතන්ට යොමු කරනවා. උදා වූ සූර්යයා අස්තේට යන්නාසේ උපන්නා වූ ජීවිතය, අපේ මේ හටගත් ජීවිතය, ඇති වුණා වූ ජීවිතය මරණයෙන් කෙලවර වන්නේ. මරණයෙන් කෙලවර වෙනවා. අපේ මේ ඔක්කොම කියුම් කෙරුම් සියල්ලක්ම, තනතුරු තාන්න මාන්න, මේ හැම එකක්ම ඔය ඔතෙන්ට පත් වෙන කල් විතරයි. ඒක මේ මිනිස්සුන්ට, මිනිස් හිතට තේරෙන්නේ නැතිකමක් තිබෙනවා. ඒ තේරෙන්නේ නැතිකම ඇති වෙන්නේ
තේරෙන විදිහකට මනස පිරිසුදුකමක් නැහැ. මනස හිත තේරෙන විදිහට පැහැදිලි පිරිසුදු ස්වභාවයක් ඇති වෙලා නැහැ. හේතුව මනස හරි cloudy. මනස හරීම gloomy. කලවර වෙලා මොකෙන්ද? කෙලෙසුන්ගෙන් මෝහයෙන්. ඒක නිසා මේ ජීවිතේ හැම තේරෙන්නේ නැහැ මේ මරණයට පත් වෙනවයි කියලා. ඉතින් මරණය ගැන ඔය විදිහට අපි සිහිපත් කරන්න ඕනේ. ඔය විදිහට හිතන්න ඕනේ. එහෙම හිතනකොට අර අපිට තිබෙනවනේ මේ මාන්නයක් තිබෙන ಜಾති මාන්නේ උපන්නා වූ කෙනා මම මෙහෙම ජීවිතයක් ගත කරනවා මෙහෙම කෙනෙක් කියලා අර ඉපදෙච්ච මේ ජීවිතේ මාන්නයක් තිබෙනවනේ ජීවිත මදයක් තිබෙනවනේ ආන්නේ මදය ඒ මාන්නය හිමීට තුරන් වෙනවා යට වෙනවා සම්පූර්ණ නැති වෙනවා කියන එක නෙමෙයි ඒක යට යනවා එහෙම යට යනකොට මේ මනස ධර්මයේ පැත්තට අවදි කරගන්න පුළුවන් අනිත් එක උදා වූ චන්ද්‍රයා අක්තයට යන්නාසේ උපන්නා වූ ජීවිතය මරණයෙන් කෙලවරවන්නේ අපේ ජීවිතය හඳ අවරට ගියා බැස ගියා නැති වෙලා යනවා ඒ වගේම මේ බැබලෙච්ච ලෝකයේ එළිය කරපු ලෝකයට කතා කරපු මේ ජීවිතය අනිත්‍යත් එක්ක සෙල්ලම් කරමින් කතා බහ කරමින් උසුළු විසුළු කරමින් පැවතුනා වූ මේ කටහඬ නැවතිලා යනවා මේ ගමන් කරපු ජීවිතය ගමන් කරපු ශරීරය ගමන නවත්තනවා වැඩ කරපු මේ අතපය වැඩ නවත්තනවා ගමන් කරපු පාදය වැඩ නවත්තනවා මේ ඇහැ තුලින් වටපිටාව බැලුවා ලෝකය බැලුවා ඒ වගේම ළඟපාත තිබෙන්නා වූ රූප සටහන් මදි නිසාවෙන් ඈත පිට තැන් වලට ගිහිල්ලා බැලුවා ඒ වගේම රටින් රටට ගියා ගමින් ගමට ගියා නගරේ නගරයට ගිහිල්ලා මේ ඇහෙන් රූප බැලුවා ඒ රූප බලන එක එතනින් නවතිනවා ඒ වගේම ශබ්ද අහන එක නවතිනවා මේ ඔක්කොම ටික මේ අතේ පයේ ගමන් බිමන් වැඩ කිරීම බැලීම් ඇසීම් සියල්ලක්ම අපි නවත්තනවා නවත්තර දානවා මේක ආය නැවත කාටවත් නිකම් මේ මේකින් ප්‍රයෝජනයක් සහ ක්‍රියාකාරී ස්වභාවයක් ගන්නට බැරි වෙන විදිහට මේ ජීවිතය මැකිලා යනවා. අපි ඒක නිසා හැම වෙලාවෙම මම මරණයට පත් වෙන්න ඉන්න කෙනෙක් කියන බව මගේ ජීවිතේට මරණයක් එනවා කියන බව නිරන්තර මානසිකාරයක් පවත්වන එක හොඳයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕනේ තමයි. ඒකේ එකක් තමයි මේ ඔය මරණ සතිය. මරණ සතියෙන් කියවෙන්නේ අනිත්‍යත්වය. සමහර වෙලාවට මෙහෙම එකක් තිබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන කෙනාට මේක මේ පොඩි අත්දැකීමකින් මිනිස්සුත් එක්ක කතා කරනකොට දැනෙන වෙන දෙයකින් මේක කියන්නේ. සමහර වෙලාවට විදර්ශනා වඩන්න පුළුවන්. සංස්කාරය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වඩනකොට ඒක කෙනෙකුට තේරෙන්න පුළුවන්. හැබැයි සමහරුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩුවාට අර ඒකේ තියෙන ඉස්සරහා ඥානයකට යන්නේ නැති තාක්කල් බයක් දැනෙන්නේ. සංස්කාරය අනිත්‍ය බව තේරෙනවා. දුක්ඛ බව තේරෙනවා. අනාත්ම බව තේරෙනවා. නමුත් එයා මේ ජීවිතේ මරණේ වඩනවා නේද? මරණ සතිය. එතකොට ටිකක් එයාට හරි තිගැස්සිල්ලක් එනවා. ඒ තිගැස්සිල්ලේ එන්නේ ඇයි? හොඳට හිතන්න. මරණ සතිය වඩන්න සමහර කෙනෙක් බයයි විදර්ශනා වඩන්නට කැමැත්ත තියෙනවා. විදර්ශනාවට වඩා මරණ සතිය බය උපදවන හේතුව මේ මරණ සතිය කියන එක වඩන්න බය මේ ජීවිතයේ ආත්ම සංඥාව හරියට තියෙනවා දැන් තේරෙනවානේ අර වෙනස ඇත්තටම ආත්ම සංඥාව යන්ට ඕනෑ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන කොටයි ඒකෙන් තමයි මේ සංඥාව බැහැර වෙන්න ඕනන්නේ එතකොට අපිට තේරෙනවා මේ විදර්ශනාව හරියට වැඩින්නේ නැහැ කියලා ආත්ම සංඥාව බරපතල විදිහට තියෙන එක්කෙනා මරණයට හරි බයයි. නමුත් මරණ සතිය ඇත්තක් හැටියට බාර ගන්න ඕනේ. ඇත්තක් හැටියට මරණය කියන එක ඇත්තක් හැටියට පිළිගැනින්න ඕනේ. මෙන්න මෙහෙම එක්කුත් තියෙනවා මේකට තියෙන බය. ඔච්චරද කියනවා නම් මට ඇවිල්ලා කියනවා එක්කෙනෙක් මම ප්‍රාර්ථනා කරනවා
මියෑදෙන්ට එක්කෙනෙක් නේ කීප දෙනෙක්ව කිව්වා මම ප්‍රාර්ථනා කරනවා නිදාගෙන ඉන්නකොට මරණය සිද්ධ වෙන්න. ඇයි එහෙම වෙන්නේ? නිදාගෙන ඉන්නකොට සිද්ධ වෙන්නේ මරණය සිද්ධ වෙන්න ඕන වෙන්නේ ආ හිතාගෙන ඉන්නේ. එතකොට මොකක්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ මරණයට මෝඩ දෙන්න තිබෙන්නා වූ බය ගතියයි. ඔය මරණ බය නින්දෙති මැරෙන්න පත්තන්නේ. නින්දෙති මැරෙන්න හිතන්නේ ඒ භයානකත්වය නිසා බය ගතිය නිසා. ඉතින් හැබෑවනේ ඒක අමතක කරන්න තමයි අර මහන්සි ගන්න. ඒ තරම් මේ මරණ බයක් තිබෙනවා. හේතුව ආත්ම සංඥාව මේකේ තිබෙනා මේකට බැඳිලා තිබෙන ඒ ගතිය හරි තද බල විදිහට වැඩි. ඒකයි. ඒක නිසා මේ කාලේ අපි හොඳට වැඩි යතුවන්නේ මරණ සති. සබ්බදාවේ සුඛං සීති බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ. ඒ කියන්නේ කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිනවම් පාපු. කියන්නේ කෙලෙස් නිවාගත්ත. කෙලෙස් ශක්තිය නැති කරගත්ත. මේ බ්‍රාහ්මන සංඛ්‍යාත වූ මේ රහතන් වහන්සේ. මෙතන බ්‍රාහ්මන කියන වචනේ කියන්නේ රහතන් වහන්සේ හැමදාම සැපෙන් ජීවත් වෙනවා, සැපෙන් වාසය කරනවා, සැපෙන් සැතපෙනවා. ඒ කියන්නේ යෝන ලිම්පති කාමේසු සීති භූතෝ නිරූපදී හිත සේල් කරගත්ත කෙලෙසුන්ගෙන් අයින් වෙච්ච ඇලීමක් කියන්නා වූ ධර්මයේ නැති එක්කෙනා. ඒ රහතන් වහන්සේට තමයි ඒ ගුණය ඇති වෙන්නේ. අපිට නැහෙනේ. හේතුව මරණය ගැන රහතන් වහන්සේ තේරුම් ගත්ත නිසා. මේ දැන් රහත් නොවිච්ච එක්කෙනා ඒ සිද්ධියට මූණ දෙන විදියයි, ඒ වගේම රහත් හිතක් ඒ සිද්ධියට මූණ දෙන විදියයි දෙකක්නේ. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ කාලයේ වුණත් රහතන් වහන්සේලා මරණය කියන සිද්ධියට යනකොට දිනේ දැනගෙන කාලයේ දැනගෙන ඒ වගේම මේ විදියට මම මරණයට පත් වෙනවා කියලා හරියට සමහරට දවස් දෙක තුනකට කලින් සමහර වෙලාවට සතියකට හමාරකට කලින් දැනුවත් වෙලා උන්වහන්සේලා ඒකට සූදානම් වෙනවා. හැබැයි බයක් ඇති ගැනීමක් නැහැ. ඒ වගේම තමයි ඒ තමන්ගේ ගෝල බාල පිරිසටත් ඒ ආමන්ත්‍රණය සිද්ධ කරනවා. මං ආවල් දවසේ ආවල් වෙලාවට මේ විදිහට සිද්ධ කරනවා කියලා. ඒ රහතන් වහන්සේගේ බලවත් ගුණේ සාමාන්‍ය කෙනෙකුට ආවල් වෙලාවේ මැරෙනවා, හෙට මැරෙනවා කියලා කියපු ගාම ඇහි කඳුළු පිරෙනවා. ජීවිත තණ්හාව, ජීවිත ආසාව බරපතල විදිහට දරාගෙන ඉන්න කෙනෙක් වුණාම ඔය හැම වෙලාවෙම එයා මැරෙන්න කලින් මැරි ජීවත් වෙනවා. මැරෙන්න කලින් දැම්මැරේද කියලා හිතේ හෝඩුවාව. ඒ වගේම ওই විදිහට ඉතින් කතා කර කර හිතින්ම ඉතින් තමන්ගේ ජීවිතයේ අසාර්ථකත්වය, තමන්ගේ ජීවිතයේ තිබෙන කඩාවැටීමේ සිද්ධිය මෙනෙහි කර කර හිත හිතා බය වෙනවා. ඔන්නයේ කාරණේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සිද්ධිය පිළිගන්න කියලා. පිළිගන්නවා කියලා කියන්නේ මේකයි. දැන් අපේ සමාජයේ තිබෙනවා එක මෙන්න මෙහෙම ආමන්ත්‍රණයක්. මරණය ගැන කිව්වොත් එහෙම ඒකට කියන්නේ අව කැපෙන කතාවක් කරනවායි කියලා. අව කැපෙන කතා. ඒ කියන්නේ අභාග්‍ය අසුභවාදී කතාවක් කියන එකනේ. ඒ කතාවම වෙනවත් තිබෙනවා මේ හරි අමු මිත්‍යා දෘෂ්ටිකයි එහෙම. කියන එකම මිත්‍යා දෘෂ්ටිකයි. බෞද්ධයෝ හැටියට මරණය පිළිබඳව සිහිපත් කරන්න කියන වෙලාවේ මරණය සිද්ධ ජීවිතයේ කොටසක් වෙලා තිබෙන වෙලාවේ ඒ වගේම මරණය කියන එක සතියකට මාසයකට සැරයක් ගමේ තුටි රටේ යාළු හිත මිත්‍රාදී නෑදෑයෙ කට්ටියගේ සිද්ධ වෙන එකේ සිදුවෙන්නා වූ දෙයක් ජීවිතේට අත්විඳින්න තිබෙන දෙයක් අපේ ජීවිතේට උරුම වෙලා ඒක එනකල් ඉන්න පිරිසක් හැටියට මෙනෙහි කරන්න තිබෙන්නා වූ දෙයක් ගැන කිව්වාම මෙනෙහි කරන්න ඕනේ දෙයක් ගැන කිව්වාම මෙනෙහි කළ යුතු දෙයක් පිළිබඳව මතකයක් අවදි කරාම ඒක අවකැපෙනවා කියලා කියන්නේ ඒ හිත හරිම ලෝකයට බර වෙච්ච අදහස මිත්‍යා අදහසක් වෙච්ච නිදයි. ඊළඟට අතීතය සමරනවා, අනාගතයේ වෙන්න තිබෙන දේ බාර ගන්න නැතුව මගහරිනවා. ඕක තමයි සිද්ධිය. අතීතයේ සමරන්නේ කොහොමද? උපන් දිනේ සමරනවානේ. දැන් උපන් දිනය අපි ඉපදුනා. ඉපදිච්ච නිසා තමයි ওই මරණය ආවේ. ඉපදිච්ච නිසා තමයි ওই ලෙඩවීම ආවේ.
අපි සියලු දෙනාටම ඉපදිච්ච නිසා තමයි කොරෝනා වෛරස තරජනේ හැම එකක්ම ආවේ. එතකොට මේ ඉපදිච්ච ඒ දුක් ගොඩක් බය තැති ගැනීම සැකසංකා තරජන සියල්ලක්ම එකතු කරලා පොදිය පිටින් ගෙනාපු උප්පත්තිය හරියට සමරනවා. හරියට සිහිපත් කරනවා. ඒකට අගය දෙනවා. ඒක සම්බන්ධයෙන් නටනවා කියනවා හිතනවා. හැබැයි ඒක අරගෙන ආපු උප්පත්තිය ගෙනාපු අර කියන මරණය ගැන ඇත්තටම අපි සූදානම් වෙන්න ඕනේ වෙලා තිබෙන කාරණේ ගැන කියනකොට හිතනකොට ඒකට අවතක්සේරුවක් ඒ වගේම ඒක අසුභවාදී දෙයක් හැටියට සලකනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඒ කාරණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මරණ සතිය හොදට අවදි වෙලා තිබෙන්න ඕනේ කියන එකයි. හේතුව මරණ සතිය තියෙනකොට කෙනෙක් මරණයටපත් වුණත් තමන් මරණයටපත් වෙන්න යනකොට වුණත් හොඳ ඍජු හිතකින් සිද්ධ වෙන සිදුවීම බාරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මරණය කියන එක මැරෙන්න පතන එකක් නෙවෙයි. මරණය සිද්ධ වෙන්න තිබෙනවා කියලා වර්තමානින් බාරගන්න එකක් මරණ සතිය කියලා කියන්නේ. මට මෙහෙම දෙයක් සිද්ධ වෙන්න තිබෙනවා. ඒක නිසා යෝසුරුව කටයුතු කරගන්න ඕනේ කියන කතාව තමයි මරණ සතිය සිද්ධ වෙන්නේ. මරණය තාම ඇවිල්ලා නැහැ. සිද්ධිය වෙන්නේ අනාගතයේ බව හැබැයි. නමුත් ඒ සිද්ධිය අනාගතයේ සිද්ධ වෙනවා කියලා වර්තමානයේ අපි හොඳට හිතට හුරු කරන්න ඕනේ. හේතුව අපේ හිත මේ රූපවලට ඒ වගේම වින්දනාත්මක දේවල්වලට අපි එකතු කරගෙන තිබෙන්නා වූ දේවල්වලට හරියට තදබල විදිහට කැවිලා බැඳිලා ඉතිලා ඉතිරිලා ඒ වගේම කනෙක් වෙලා තමයි තිබෙන්නේ. ඒක ගලව ගන්න අමාරුයි. ඒක නිසා හූල්ලන ගතියක් තිබෙනවා. මේ තමන්ටම තමන්ගේ හිතේ නිකන් අමුතු විදිහට හූල්ලනවා. අනේ මේ ටික නැති වෙනව නේද කියලා. ආයෙත් කියනවා හීලෙන ගතිය තියෙනවා. ඒක නිසා අර රහතන් වහන්සේගේ අර ජීවිතයේ තිබෙන බන්ධනේ නැති නිසා උන්වහන්සේලා හරියම නිරුපක්ලේශීව හොඳ හිතකින් යුක්තව සාන්ත හිතකින් යුක්තව වාසය කරනවා. සබ්බ ආසත්‍යෝ චෙත්වා. ආසත්‍ය කියලා කියන්නේ මේ දැලින් ඇලෙන ගති ලාටු. ආසත්‍යෝ චෙත්වා විනේ හදේ දරක්. මේ අපේ හිතේ තිබෙන්නා වූ බරගතිය, ධන දරගතිය, ඒ වගේම කර්කස ගතිය, ඒකේ තිබෙන පීඩා ගතිය අයින් කරලා, ඒකේ තියෙන ඇලීම අයින් කරලා උපසන්තෝ සුඛංසේති. මේ රහතන් වහන්සේ හොඳ උපසාන්ත හිතකින් ජීවත් වෙනවා. එතකොට මරණය තේරුම් ගත්ත නිසායි උපසන්ත ගතිය ඇති වෙන්නේ. රහතන් වහන්සේ මරණය තේරුම් ගත්ත නිසායි, මරණය අවබෝධ කරගත්ත නිසායි. ඒක නිසා අපි ආර්යයන් වහන්සේලාගේ ධර්ම මාර්ගයේ යනවා නම්, ආර්යයන් වහන්සේලාගේ ඍජු මාර්ගයේ යනවා නම්, උන්වහන්සේලා කරගෙන යන කටයුතු ධර්ම මාර්ගයේ ආර්ය මාර්ගයට යොමු වෙලා නම් අපි හැම වෙලාවෙම ඉන්න ඕනේ රහතන් වහන්සේලාගේ ගිය ගමන් පාරේ. ඒ විදිහට මුගලන් ස්වාමින් වහන්සේ වගේ, සාරිය ස්වාමින් වහන්සේ වගේ, අනිකුත් ස්වාමින් වහන්සේලා, ආර්ය ස්වාමින් වහන්සේලා වගේ, ඒ භික්ෂුන් වහන්සේලා හැටියට, ඒ වගේම ගිහි පින්වතුන් හැටියටත් උන්වහන්සේලාගේ ගුණ හැටියට සලකාගෙන මේ විදිහටයි මම උන්වහන්සේලා ගිය ගමන් මගේ යන්න ඕනේ කියන හිත හදා ගන්නකොට. ඒක නිසා මරණ සතිය කියන එක මේ කාලේ මෙනෙහි කරන්න හොඳම දෙයක්.